साध 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 नमस्कार देवा बुदुरुनत समदा बुदुहिमि शरणयामि नमस्कार देवा दमरुनत समदा सद हम शरणयामि नमस्कार देवा संगरुनत समदा महासंग शरणयामि नमस्कार देवा तुनुरुनत समदाति सारण शरणयामि साधु 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 नमो बुद्धाय। සදහවත් පින්වත්නි, පින්වත්නි, අප ජීවත් වෙන මේ යුගය තවමත් අසීමත්. යම් කිසි නිසා නෙවෙයි. ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒ අනන්ත ප්‍රඥාවේ අති දීප්තිය, ඒ විස්මිත ඉන්ද්‍රිය සංවරය, ඒ අසිරිමත් සීලයේ සුගන්ධය, ඒ වගේම ඒ අපරිමිත මේ මනසත් ගුණ දහම්වල මහිමය, මහා කරුණාව සිසිලස එකට කැටි වූ ඒ බුදුරජාන් වහන්සේව කෙනෙක්ට සරණයන්ට ලැබෙනවා නම් ඒක ඒ කෙනා ලබන මහා ලාභයක්, උතුම් භාග්‍යයක්, සසරේ කරන ලද සුන්දර පිනක සුන්දර විපාකයක්. පින්වත්නි, ඒ කෙනෙක්ට ඒ ලාභය, ඒ කියන්නේ මේ ලෝකෙ ඉන්න කෙනෙක්ට ඒ ලාභේ, ඒ සුන්දර විපාකය නිතර නිතර අත්දින්න ලැබෙන එකක් නෙමෙයි. ඉතාමත් කලාතුරකින් දුර්ලභව තමයි සම්බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. ඉතින් මේ අසිරිමත් සම්බුදු උපතින් අනතුරුව ඒ සම්බුදු හදමණඩලේ පිරිනගින ඒ මේ ලෝකේ කිසිම දෙයකට සමාන කරන්න බැරි, කිසිම මතවාදයකට සමාන කරන්න බැරි ආචාර ආචාරවත් උතුම් ශ්‍රී සද්ධර්මයේ නැනවතුන්ගේ හදවත්තර ගලා බලනවා. ඉතින් මේ ප්‍රඥාවන්ත හදවතක මේ ධම්ම ස්පර්ශ වුණාද, මේ ධම්ම සුන්ද ඒ හදවතේ ගලා ගියාද, ඒ කෙනාගේ ක්‍රියාව සුන්දර, ඒ ක්‍රියාව යහපත් එක, ඒ වචන පවා සුසුඳයි, ඒ වචන යහපත් දේවල්, ඒ සිතිවිලි පවා සුගන්ධවත් යහපත් දේවල්. හැබැයි පින්වත්නි, මේ යහපත් නොවන තාක් කුමක්ද, මේ සිත කය වචනය යහපත් නොවන තාක් අපේ පිටිපස්සෙන් හඹාගෙන එන මේ දුක්ඛ දෝමනස්යන්ගේ කෙලවරක් නම් දකින්න බෑ. මන්ද ඒ යහපත් නොවූ සිත කය වචනයෙන් රැස් වෙන කර්මය අපිට විඳින්න වෙන්නේ කඳුළු පිරුණු මොහොන හේත දුක් විපාකේව. ඉතින් භාගතුන් වහන්සේ වදාරනවා, අපි හරිය පුදුම විදියට මේ සසර ගමනේ ඉන්නේ, මේ අනේක දුක්ඛ දෝමනස්යන් විඳිමින් මේ නොනවති යන ගමනක් අපිට තියෙන්නේ. භාගතුන් වහන්සේ පෙන්වා වදාරනවා, කම්මන අවත්ත තී ලෝකෝ, මේ ලෝකේ පවතින්නේ කර්මයට අනුව. කම්මන අවත්ත තී ප්‍රජා, මේ සත් ප්‍රජාපාව පවතින්නේ කර්මයට අනුව. කම්ම නිබන්ධනා සත්තා රතස්ථානී වයායුතු, මේ කර්මයට බැඳුණු සත්වයන් මේ ගමන් කරන රතරෝදයකට යෙදලා තියෙන කරත්තයක කඩ රෝදයේ කඩ මේ වගේ. ඉතින් ඒ කරත්තයේ රෝදය කරත්තයෙන් ගැලවෙන්න නැතුව තියෙන පින්වත්නි, ඒ රෝදයට ගහලා තියෙන අකුර එහෙම නැත්නම් කඩ එන නිසා. ඉතින් අන්නේ වගේ මේ සත්වයා මේ සසරට හිර වී තිබෙනවා කර්මය නැමැති කඩයමින් කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් ඒ වගේම පින්වත්නි, අපි මේ විදිහට මේ කර්මයට දාස් වෙලා, කර්මයට යටත් වෙලා, කර්මය අපේ දේ කරගෙන ඒ දායාද කරගෙන යන ගමනේදී
ඒ කලාතුරකින් පහළ වෙන මේ බුදුරජාන් වහන්සේ මේ ලෝකයට විශ්මිත හෙළිදරව්වක් කරනවා. මේ කර්මය ගැන, කර්මයේ හට ගැනීම ගැන, කර්ම නිරුද්ධ වීම ගැන, ඒ නිරුද්ධ වන මඟ ගැන දේශනා කරනවා. ඉතින් පින්වත්නි අන්නේ වගේ ඉතාමත් ලස්සන අපූර්ව වූ ඒ අසහාය සාත්‍රුත්වයකින් අපිට පින්නවා වදාළ මේ කර්මයේ අභිභායන, කර්මයේ මායන ආකාරය ගැන කියා දෙන ඉතාමත් ලස්සන දේශනාවක් තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. මේ දේශනාවේ නම සංක ධම සූත්‍රය. සංක ධම කියන්නේ පින්වත්නි සක් පිමින්නා. සක් පිමින්නා උපමා කරගෙන වදාළ සූත්‍ර දේශනාවක් තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. මේ සූත්‍ර දේශනාව අඩංගු වෙන්නේ සංයුත්ත නිකාය 4 පොත් වහන්සේගේ ගාමිණී සංයුත්තේට. පින්වත්නි ඒ දිනවල අපගේ භාගතුන් වහන්සේ වැඩ සිටියේ නාලන්දාවේ පාවාරික කියන අඹ වනයේ. ඉතින් මේ ගමේ හිටපු අසිබන්ධක පුත්ත ගාමිණී මේ කඳු බඳින ගාමිණීගේ පුතා උන ඒ අසිබන්ධක පුත්ත ගාමිණී ලෙස හැදුණු ඒ පුජ්‍යලේ භාගතුන් වහන්සේ ළඟට පැමිණුණා. හැබැයි එයා නිගණ්ඨනාත පුත්තයන්ගේ ශ්‍රාවකේ. නිගණ්ඨනාත පුත්ත කියන්නේ ඒ අන්‍ය ආගමික ශාස්ත්‍රවරේ. අපගේ භාගතුන් වහන්සේ 15 පෙර ආත්මම ඒ ධම්මදූතාලේ 15 වෙලා හිටියා. මේ නොයේක් මත කියන නොයේක් මත දරාගත්ත අන්‍ය ආගමික ශාස්ත්‍රවරු. තේයයේකේ මේ මතවලට පැහැදුණු පිරිසකුත් ශ්‍රාවකෙන් හිටියට හිටියා. මේ නිගණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකයන් ඒ වගේ මේ නොයේක් ශ්‍රාවකයන් අන්‍ය ආගමිකයන් භාගතුන් වහන්සේ කරා පැමිණුණේ වාද විවාද කරන්නට, මේ ධර්මයේ වැරදි කියලා පෙන්වන්නට, තමන්ගේ මතය ඉස්මතු කරලා වාද විවාද කරන්නට. ඉතින් මේ ගාමිණීගෙන් ප්‍රශ්න අහන්නේ හැබැයි පින්වත්නි මෙතනදී අපගේ ශාස්ත්‍රඥ වහන්සේමයි. භාගතුන් වහන්සේම සාසිරිනවා, පින්වත් ගාමිණී, ඔය නිගණ්ඨනාත පුත්‍ර ධර්මයේ දේශනා කරන්නේ මොන ආකාරයෙන්ද? ඉතින් මේ වෙලාවේදී මේ ගාමිණීට සතුටේ. තමන් දන්න දෙයක් ගැන මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අහන්නේ. ඉතින් කියනවා, ස්වාමීනි, මේ නිගණ්ඨනාත පුත්‍ර ධර්ම දේශනා කරන්නේ මෙන්න මෙහෙම. යම් කෙනෙක් සතුන් මරනවා නම් ඒ සියලු දෙනාම අපායටමයි යන්නේ, නිරේටමයි යන්නේ. යම් කෙනෙක් සොරකම් කරනවා නම් ඒ සියලු දෙනාම අපායටමයි යන්නේ, නිරේටමයි යන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් කාම මිත්‍යාචාරය හැසිරෙනවා නම්, යම් කෙනෙක් බොරු කියනවා නම් ඒ සියල්ලෝම අපායටමයි යන්නේ, නිරේටමයි යන්නේ කියලා ඒ නිගණ්ඨනාත පුත්‍ර ධර්ම දේශනා කරනවා. ඒ වගේම කියනවා, යම බහුල වශයෙන් කරනවද, බහුල වශයෙන් කරනවද, ඒ අනුව වාසය කරනවා නම් ඒ දෙයින් තමයි ඔහු අපාගත වෙන්නේ කියලා මේ නිගණ්ඨනාත පුත්‍රයන් ශ්‍රාවකයන්ට ධම් දේශනා කරනවා කියලා ගාමිණී පැහැදිලි කරනවා. ඉතින් ඒ වෙලාවේදී අපගේ භාගතුන් වහන්සේ වදාරනවා, පින්වත් ගාමිණී, බහුල වශයෙන් යමක් කරනවා නම්, බහුල වශයෙන් යමක් කරනවා නම්, ඒ අනුව ඉන්නවා නම්, ඒ දෙයින් අපාගත වෙනවා කියලා ඔය නිගණ්ඨනාත පුත්‍ර කියනවා නම්, ඔය වචනට අනුව කිසි කෙනෙක් අපාය යන්නේ නැහැ, කිසි කෙනෙක් නිරේ යන්නේ නැහැ කියලා වදාරනවා. ඉතින් ඒ වෙලාවේදී මේ දැන් ගාමිණී හොඳට අහගෙන ඉන්නවා. ඇයි එහෙම කියන්නේ? මේ වෙලාවේදී භාගතුන් වහන්සේ අහනවා, පින්වත් ගාමිණී, මේ කෙනෙක් සතුන් මරනවා නම් ඒ කෙනා සතුන් මරණ කාලෙද වැඩි, නැත්නම් සතුන් නොමරා ඉන්න කාලෙද වැඩි? ඒ රැයක වේවා, දවාලක වේවා, ඕනම කාලයක් ගනිද්දී ඒ කෙනා වැඩි කාලයක් ගත කරන්නේ කොහොමද කියලා අහනවා. ඒ වෙලාවේදී මේ ගාමිණී කියන පුජ්‍යලා කියනවා, ස්වාමීනි, යම් පුරුෂයෙක් මේ සතුන් මරණ කෙනෙක් ඉන්නවා නම් එයා සතුන් මරණ කාලය නම් ඉතාම සල්පයි. හැබැයි එයා සතුන් මරන්නේ නැතුව ඉන්න කාලයමයි වැඩි, ඒකමයි ඉතා වැඩි කියලා පිළිතුරු දෙනවා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ වදාරනවා, පින්වත් ගාමිණී, ඒක ඔහොමනම් සිද්ධ වෙන්නේ මේ නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනයට අනුව. මේ කෙනෙක් බහුල වශයෙන් යමක් කරනවාද, බහුල වශයෙන් යමක් කරනවාද, ඒ අනුව වාසය කරනවාද, ඒ දෙයින් අපාගත වෙනවා කියන ඒ වචනට අනුව නම් කිසි කෙනෙක් අපාගත වෙන්නේ නැහැ, කිසි කෙනෙක් නිරේ යන්නේ නැහැ කියලා පෙන්වා දරනවා. ඉතින් මේ විදිහට මේ මතයක් විනිවිද දකින නෝන භාගතුන් වහන්සේ පෙන්වා දරනවා.
ඒ වගේම භාගතුන් වහන්සේ ඊළඟට ප්‍රශ්න කරනවා පින්වත් ගාමිණී මේ සොරකම් කරන කෙනෙක් ඉන්නවා මේ සොරකම් කරන කෙනා වැඩිපුර කාලය ගත කරන්නේ කොයි විදිහටද නිත් රැ වේවා දවල් වේවා ඒ දවසේ ඕනම කාලයක් ගනිද්දී සොරකම් කර කර දින්න කාලයද වැඩි සොරකම් නොකර ඉන්න කාලයද වැඩි කියලා ප්‍රශ්න කරනවා දැන් අපිට උනත් ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පහසුයි මේ සොරෙක් සොරකම් කරන්නේ ඊටාම සත් වේලාවක බොහෝ විට ගත කරන්නේ සොරකම් නොකරන වේලාව. ඉතින් මේ ගාමිණී විදිහට පිළිතුරු දෙනවා. ඉතින් භාගතුන් වහන්සේ වදාරනවා ඔය කෙනෙක් බහුල වශයෙන් යමක් කරනවාද? ඒ විදිහට වාසය කරනවාද? ඒ දෙයින් ඒකෙන අපාගත වෙනවා කියන ඔය නිගණ්ඨනාත පුත්‍රගේ වචනට අනුව කිසි කෙනෙක් අපාගත වෙන්නේ නැහැ, නිරේ යන්නේ නැහැ කියලා පෙන්වා වදාරනවා. ඒ වගේම කාමිත්‍යාචාරය ගැන ඒ බොරු කීම ගැන භාගතුන් වහන්සේ පෙන්වා දරනවා ඒ කාමිත්‍යාචාරය දෙන කෙනෙක් බොරු කියන කෙනෙක් නිතරම ඒ බොරු කී කියා ඒ විදිහට අකුසල කර කර ඉන්නේ නැහැ බොහෝ විට ඒ අකුසල නොකරමින් තමයි කාලය ගත කරන්නේ ඉතින් මේ විදිහට ගත කරනකොට ඔය නිගණ්ණාත පුත්‍ර බහුලව යමක් කරනවාද බහුලව යමක් කරනවාද ඒ අනුවාසය කරනවාද ඒ දෙයින් අපාගත වෙනවා කියන වචනට අනුව ඒක සිද්ධ වෙන්නේ නැහැ. එයා නිරේ යන්නේ නැහැ කියලා පෙන්වා දාලා. පින්වන්නේ අපි උනත් මේ සමාජයේ හිටියානම් අපිට හිතෙන්න පුළුවන් මේ ශාස්ත්‍රඥ වහන්සේ කියන දේ හරි සතුන් මරණ අය සොරකම් කරන අය මේ අකුසල කරන අය නිරේ යනවා අපාගත වෙනවා. ඉතින් ඒ අනුව බහුල වාසය කරද්දී එයා නිරේ යනවා තමයි කියලා අපි ඒ විදිහට ඒ කියපු මතේ දරා ගන්න පුළුවන්. නමුත් භාගතුන් වහන්සේගේ දහමෙන් පින්නව ධාරණවා තමන්ගේ ඒ මතයක් තමන් ගත්තනම් ඒක නිවැරදි වෙන මාර්ගය ගැන. ඒ වගේම ඒ වැරදි මගේ ඉඳලා ඉහළට එන්න ඒ ජීවිතය දිනු කරගන්නට භාගතුන් වහන්සේගේ ධර්මයෙන් ඒ දෙන උපකාරය නම් අතිවිශිෂ්ටයි. ඉතින් පින්වත්නි මේ විදිහට මේ කරුණ කාරණා පෙන්වා දීලා භාගතුන් වහන්සේ වදාරනවා පින්වත් ගාමිණී මේ ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. එයා මෙන්න මේ වගේ දෙයක් කියන්නේ. මෙවැනි දෘෂ්ටියක් දරාගෙන ඉන්නේ. යම් කෙනෙක් සතුන් මරනවා නම් ඒ සියල්ලම අපාය යනවා. නිරේ උපදිනවා. යම් කෙනෙක් සරගම් කරනවා නම් කාමිත්‍යාචාරි හැසිරෙනවා නම් ඒ වගේම බොරු කියනවා නම් ඒ සියල්ලම නිරේ යනවා. අපාය යනවා කියලා. ඉතින් මේ ශාස්ත්‍රඥ වහන්සේට පැහැදුන අතිශයම පැහැදුන ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ශ්‍රාවකයා මෙන්න මේ විදිහට කල්පනා කරනවා මගේ ශාස්ත්‍රඥ වහන්සේ මෙවැනි දෙයක් කියන්නේ මෙවැනි දෘෂ්ටියක් දරන්නේ මොකද්ද යම් කෙනෙක් සතුන් මරනවා නම් ඒ සියල්ලම අපාය උපදිනවා නිරේ උපදිනවා කියලා ඉතින් මා විසිනුත් සතුන් මරලා තියෙනවානේ එහෙමනම් මමත් අපාය උපදීවි නිරේ උපදීවි කියලා ඒ ශ්‍රාවකයාත් දෘෂ්ටියක් ඇති කරගන්නවා භාගතුන් වහන්සේ වදාරනවා තින්වත් ගාමිනී තං වාචං අප්පාය මේ වචනේ අත්හැරියේ නැත්තම් තං චිත්තං අප්පාය මේ සිත අත්හැරියේ නැත්තම් තං දිට්ඨින් අපට නිසජිත්වා මේ දෘෂ්ටිය අත්හැරියේ නැත්තම් බැහැර කළේ නැත්තම් යතා භතං නිකිත්තෝ ඒවං නිරය මේ ඔසවාගෙන ලද බරක් බිම තමන්නේ යම්සේද අන්නේ ආකාරයෙන් යා නිරේ උපදිනවා කියලා වදාලා. පින්වත්නි මේ ශ්‍රාවකයා ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියපු විදිහට තමන්ගේ හිතේ මතයක් ඇති කර ගන්නවා, දෘෂ්ටියක් ඇති කර ගන්නවා. එතකොට මෙයා නිරේ යන්නේ ඒ දෘෂ්ටියේ වරද නිසා. ඉතින් භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී පෙන්වා දෙනවා පින්වත් ගාමිණී මේ ශාස්ත්‍රූවරයාට පැහැදුන ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා ඒ ශාස්ත්‍රඥ වහන්සේ කිව්වා යම් කෙනෙක් සොරකම් කරනවා නම් ඒ කෙනා නිරේ උපදිනවා අපාය උපදිනවා කියලා. ඉතින් මාතින සොරකම් කෙරෙලා තියෙනවනේ. එහෙනම් මමත් අපාය යන්නේ. ඉතින් මේ විදිහට එයා දෘෂ්ටියක් ඇති කරගන්නවා. එයා ඒ දෘෂ්ටිය බැහැර කළේ නැත්නම්, ඒ වචනය, ඒ සිත බැහැර කළේ නැත්නම්, අත්හැරියේ නැත්නම් මේ ඔසවාගෙන ඉන ලද බරක් බිම තියනා වගේ නිරේ උපදිනවා කියලා භාගතුන් වහන්සේ වදාරනවා. පින්වන්නේ මේ විදිහට මේ අකුසලයක් කරලා තියෙනවා. ඒ වගේ මෙයා දෘෂ්ටියකුත් දරාගෙන ඉන්නවා. ඉතින් ඒ විදිහට එයා ඒ දෘෂ්ටියේ වරද නිසා නිරේ යනවා කියලා වදාලා. ඉතින් මේ කාමත්‍යාචාරය ගැනත්
බොරු කීම කෙනත් භාගතුන් වහන්සේ විදිහට පෙන්වා දෙනවා. මේ කෙනා මේ ශාස්ත්‍රඥ වහන්සේගේ මතය ඒ විදිහටම අරගෙන මාතිනුත් මේ කාම මිත්‍යාචාරය වෙලා තියෙනවා. මාතිනුත් මේ අනේක බොරු කියලා තියෙනවා. එහෙනම් මමත් අපාය උපදීවි කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. ඉතින් අනේ දෘෂ්ටිය යාත්හලිය නැත්තම්, ඒ සිත බෑරකලිය නැත්තම්, ඒ වචනේ යාත්හලිය නැත්තම් එයා මේ ඔසවාගෙන ආපු වරක් ඉක්මනින් බිම තියනවාද? අන්නේ වගේ නිරේ උපදිනවා කියලා පින්නව දාන්නවා. ඉතින් අනේ මේ විදියට මේ තමන්ගේ මතය බිඳහෙලා ගත්ත ඒ නිගණ්ණාත පුත්‍රයන් ගැන භාගතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ යමක් බහුල වශයෙන් වාසය කරනවාද? යමක් බහුල වශයෙන් කරනවාද? බහුල වශයෙන් කරනවාද? ඒ අනුව වාසය කරනවාද? ඒ ඒ කෙනා ඒ ඒ දෙයින් අපාගත වෙනවා කියලා ඒ නිගණ්ණාත පුත්‍රයන් කියනවා. ඒ නිගණ්ණාත පුත්‍ර කිව්ව විදියට කිසි කෙනෙක් බහුලව ඒ ඒ අකුසලයන් කරන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් භාගතුන් වහන්සේ වදාලා, නමුත් ගාමිනී මේ ලෝකේ තථාගතයන් වහන්සේනමක් පහළ වෙනවා. තථාගතෝ ලෝකේ උප්පච්චති අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේ ලෝකේට ඒ අරහත්තු සම්මා සම්බුදු ඒ විචාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු ඒ අනුත්තරෝ පුරිස ධම්මසාරති වූ ඒ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ පහළ වෙනවා. උන්වහන්සේ නොඑක ආකාරයෙන් මේ සතුන් මැරීම ගැන ගරහනවා. ඒ වගේම ඒ සතුන් මැරීමෙන් වලකින්ට කියලා පදාරනවා. නොඑක ආකාරයෙන් සොරකම් කිරීම ගැන ගරහනවා. බලවත් ගරහනවා. එයින් වලකින්ට කියලා දේශනා කරනවා. ඒ වගේම නොඑක ආකාරයෙන් කාමයේ වරදවා ඇසිරීම ගැන ගරහනවා. බලහත් ගරහනවා. ඒකින් වලකින්ට කියලා වදාරනවා. නොඑක ආකාරයෙන් බොරු කීම ගැනත් ගරහනවා. එයින් වලකින්ට කියලා දේශනා කරනවා. ඉතින් පින්වත්නි, ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකෙක් විදියට නිරන්තරයෙන් අහන ඇති භාගතුන් වහන්සේ මේ අකුසලයන්ට ගරහන්නේ කොහොමද? බලහත් ගරහන්නේ කොහොමද? එයින් වලකින්ට කියලා ඒ ආදීනව පෙන්වා දෙන්නේ කොහොමද කියලා. සීවතිකා සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාරනවා, මේ දුස්තරිතයේ යෙදෙන කෙනා අපවිත්‍ර, මේ දුගද හමන, ඒ වගේම බියජනක සොහනක් වගේ කියලා. ඒ වගේම චූලකම විභංග සූත්‍රයේදී වදාරනවා, මේ කෙනා මේ නොඑක ආකාරයෙන් අකුසල කරලා මේ නිරේ ගිහින් දුක් විඳලා නැවතත් කවදා හරි දිනක මනුස්ස ලෝකයට එද්දී ඒ දුක් විපාක විඳිනවා කියලා. ඒ වගේම දේවදූත සූත්‍රයේදී ඔබ අහලා ඇති, මේ අකුසල් කරන කෙනා, දෘෂ්ටි දරාගත්ත කෙනා නිරේ ගිහිල්ලා අනේක දුක් දෝමනස්යන් විඳින හැටි. ඒ වගේම බාල පඬිත් සූත්‍රයේදී ඔබ අහලා තියෙනවා, එයා මේ ජීවිතයේදීත් තමන් කරපු අකුසල ගැන පසුතැවීමෙන් ඉන්නවා. ඒ වගේම සතර අපායේ වැටිලා නොයේ දුක් දෝමනස් විඳිනවා. ඉතින් මේ විදිහට උත්තරීතර ගුණ ධර්මවල පිහිටලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ දුෂ්චරිතේ ආදීනව ගැන කියා දෙනවා. දුෂ්චරිත සූත්‍රයේදී වදාරනවා මේ ආදීන පහක් තියෙනවා කියලා. ඒ දුෂ්චරිතයේ දෙන කෙනා තමාට තමාම නිඳා කරගන්නවා. ඒ වගේ මේ කෙනා ප්‍රඥාවන්තයන්ගේ ගැරහීමට ලක් වෙනවා. ඒ කෙනා ගැන පවිටු ලාම කපකීර්තියක් පැතිරලා යනවා. ඒ වගේම එයා සිමුලා වෙලා මැරෙන්නේ. ඒ වගේ මෙයා ඒ සිහිමුලා වෙලා මැරිලා නිරී කියලා උපදින්නේ කියලා අදාරනවා. ඉතින් ඒ විදිහට පින්වත්නි, භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා මේ භාගතුන් වහන්සේ ගැන පැහැදීමේ යුතුව ඉන්නවා. මේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා භාගතුන් වහන්සේ ගැන අතිශයින්ම පැහැදීමේ ඉන්නවා. ඉතින් ඒ විදිහේ ඉන්න කෙනා කල්පනා කරනවා, මගේ ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. එයා නෝනින් කල්පනා කරනවා, භගවාකෝ අනේක පරියායේන පානාතිපාතං ගරහති. මේ භාගතුන් වහන්සේ සතුන් මැරීම ගැන ගරහලා දේශනා කරනවා. විගරහති බලවත්ත ගරහලා මේ ධර්ම දේශනා කරනවා. පානාතිපාතා විරමතාතිචාහ, මේ
සතුන් මැරීමෙන් වලකින්ට කියලා දේශනා කරනවා. හැබැයි මා විසිනුත් මේ සොරකම් මේ සතුන් මැරීම කොතරම් නම් තියනවද ඒ තාක්ම කිරලා තියනවා. ඉතින් මා විසින් මේ සතුන් මැරීම කිරලා තියනවද ඒක හොඳ දෙයක් නෙවෙයි යහපත් දෙයක් නෙවෙයි. ඉතින් මේ විතර මෙයා නෝනින් කල්පනා කරලා තවදුරටත් කල්පනා කරනවා. අහංචේව කෝපන තප්පච්චයා විප්පටිසාරියාසං. හැබැයි මම මේ සතුන් මැරුවා කියලා මේ ගැන චිත්ත පීඩාවෙන් හිටියා කියලා මා විසින් මේ පාප කර්මය නොකලාවෙන්නේ නැහැ. නමේ තම් පාපකම් කම්ම අකතම් භවිසති इति. මේ පාප කර්මය මම නොකලාවෙන්නේ නැහැ. සෝයිති පටිසංඛාය. මෙයා තවදුරටත් නෝනින් කල්පනා කරනවා. තංචේව පානතිපාතම් පජාති. සතුන් මැරීම මං අත්හරින්න ඕනේ. ඉතින් ඒ වගේ මෙයා කල්පනා කරනවා ඉදිරියටත් මම මේ සතුන් මැරීමේ වලකින්න ඕනේ කියලා. ඉතින් භාගතුන් වහන්සේ තින් දේශනා කරන පින්වත්නි ඒව මේ තස්ස පාපස කම්මස පහණං හෝති. අන්නේ ආකාරයෙන් මේ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා කියලා. ඒව මේ තස්ස පාපස කම්මස සමතික්කමෝ හෝති. අන්නේ ආකාරයෙන් මේ පාප කර්මය ඉක්මා යනවා කියලා වදාරනවා. ඉතින් අන්නේ අන්නේ විදියට ඒ භාගතුන් වහන්සේගේ ඒ අවබෝධය අදහගෙන භාගතුන් වහන්සේ වදාරන දේ කන් දෙන ශ්‍රාවකයා ලස්සනට තමගේ ජීවිතේ සකසා ගන්නවා. ඉතින් භාගතුන් වහන්සේ වේලාවදී පෙන්වා වදාරනවා මේ සොරකම් කරන කිරීම ගැනත් භාගතුන් වහන්සේ ගරහලක් දේශනා කරලා තියෙනවා. බලාත්ත ගරහල එයින් වලකින්ට කියලා ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ශ්‍රාවකය කල්පනා කරනවා අතිශය පැහැදිලිව යුතු කල්පනා කරනවා මේ සොරකම් කිරීමෙන් වලකින්ට කියලා භාගතුන් වහන්සේ වදාලා. මා විසිනුත් මේ සොරකම් කිරීමේ අම්තාක් තියෙනවද ඒ තාක් කියලා තියෙනවා. ඉතින් මා විසින් මේ සොරකම් කරද්ද ඒදී හොඳ දෙයක් නෙවෙයි යහපත් දෙයක් නෙවෙයි. ඉතින් ඒ අනුවණින් කල්පනා කරනවා හැබැයි මං මේ විදියට මේ සොරකම් මාදී සිද්ධ වුණා කියලා ඒ ගැන චිත්ත පීඩාවෙන් හිටියා කියලා සන්තාපෙන් හිටියා කියලා ඒ පාප කර්මෙ නොකල වෙන්නේ නැහැ. ඉතින් ඒ කල්පනා කරන කෙනා නෝනින් විදිහ විමසලා ඒ විදිහට සොරකම් කිරීමත් හරිනවා. ඒ වගේම ඉදිරියට සොරකම් කිරීමෙන් වැළකී සිටිනවා. ඉතින් අන්හිම ඒ නෝනින් කල්පනා කරලා සොරකම් කිරීම අත්හරින ඉදිරියට සංවර වෙන ඒ ශ්‍රාවකයාගේ ඒ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. ඒ පාප කර්මයා ඉක්මවා යනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි ඔබට මතක ඇති කුච්චුත්තරාව. කුච්චුත්තරා සාමාවති බිසවගේ සේවිකාව. ඉතින් මේ සේවිකාව හැමදාම සාමාවති බිසවගෙන් කහවණු අටක් ඉල්ලගෙන යනවා ඒ බිසවට මල් ගේන්න. ඉතින් ඒ අටේ මල් ගේන්නේ මේ කුච්චුත්තරා. එකකින් හතරක් හොරකම් කරගන්නවා. ඉතින් මේ විදිහට දිගටම හොරකම සිද්ධ වෙද්දී සමහරට බොරු කියන්නට සිද්ධ වෙනවා ඇති. ඉතින් දවසක් කුච්චුත්තරා මල්කාරයා ගෙදර යද්දී එදා භාගතුන් වහන්සේ ඒ නිවසට වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. කුච්චුත්තරාට මල් ගන්න විදිහක් නැහැ. ඉතින් ධර්මය ඇහෙනින්ද ඔය අහගෙන හිටියා. භාගතුන් වහන්සේ සතුන් මරින මැරීමෙන් වලකින්ට කියලා ඒ ආදීනව පෙන්වමින් ගරහමින් ධර්ම දේශනා කරනවා. සොරකම ගැන ගරහල ධර්ම දේශනා කරනවා. ඒකින් වලකින්ට කියලා ආදීනව පෙන්වා දෙනවා. ඒ වගේ කාමීත්‍ය ආචාරය ගැන, බොරු කීම ගැන, මේ අකුසල ගැන ගරහල ධර්ම දේශනා කරන්නේ. එයින් වලකින්ට කියලා ආදීනව පෙන්වා දෙනවා. වැලකීමේ අනුසස් පෙන්වා දෙනවා. මේ කුච්චතරා නෝනින් කල්පනා කළා. ඒ භාගතුන් වහන්සේගෙන් අතිශය පැහැදීමෙන් කල්පනා කරනවා මාති මේ සොරකම සිද්ධ වුණා. මම මේක නවත්තන්න ඕනේ. ඉදිරියටත් මම මේකේ වලකින්න ඕනි කියලා නුවණින් කල්පනා කළා. කල්පනා කරලා එදා ඒ ධර්ම දේශනාව අවසානයේදී මල්කාරයාගේ මල් ඉල්ලගෙන ගියා කහවණු වටේම. එදා සොරකම් කළේ නැහැ. ගිහිල්ලා ඒ සාමවති බිසවගෙන් අහනවා කුච්චුත්තරා අද මල්කාරයට වැරදුනාවද්ද? මල් මෙච්චර ගොඩක් කිව්වේ නිසාද කියලා. කුච්චුත්තරා කියනවා අනේ බිසෝ උන්වහන්ස මං අතින් ආයෙ කිසි දවසක ඒ සොරකම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතින්දි බොරු කියන්නත් තිබ්බා. බොරුවෙන් උත්තරකුණා. ඉතින් ඒ විදිහට ඒ නෝනින් කල්පනා කරලා තමන් අතින් කරන අකුසලයේ ගැන පසු නොතැවී හිටපු ඒ කුච්චුත්තරා ඒ ධර්මයේ දිනු කරලා
සෝතාපන්න සකදාගාමි අනාගාමි බවට පත් වුණා. ඒ විදිහට තමයි ජීවිතේ දිනු කරගත්තා. භාගතුන් වහන්සේ මිනුම් දණ්ඩක් පනවන උපාසිකාවන්ට මෙන්න මේ කුජුත්තරා වගේ වින්ට කියලා. ඉතින් ඒ විදිහට පින්වත්නි ඒ නෝනින් කල්පනා කරන කෙනා ඒ ධර්මයේ දිනුවටම යනවා. දැන් ශ්‍රාවකෙක්ගේ නැගී සිටීම සිද්ධ වෙන්නේ මේ විදිහට පින්වත්නි භාගතුන් වහන්සේගේ ධර්මයේ දන්න කෙනා මේ විදිහට විග්‍රහය කිය දෙනවා. එයා නිවැරදි වෙන එක තමයි විසඳුම කියලා දකිනවා. එයා සුචරිතය වඩිනවා. එයා සිතක තියෙන කුසලතාවෙන් තමයි දිනුවටපත් වෙන්නේ. ඉතින් පින්වත්නි අපේ ජීවිතයේත් මේ විදිහට ප්‍රශ්න, අරුබුද, වැරදීම් තියෙන්න පුළුවන් අපේ ජීවිතය අතීතේ. හැබැයි ධර්මයේ දන්නේ නැත්නම් ඒ වැරදීම විග්‍රහ කරගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒ ධර්මයේ දන්නේ නැති කෙනාගේ අතීතය තමන් ඉස්සරහ දිස්සෙද්දී අතීතයේ මතක් ඉද්දී යා හඬා වැළපෙනවා. යා කඩා වැටෙනවා. ඒ වගේම පින්වත්නි අපි ආත්මයේ සසර ගමන හරි සංකීර්ණ එකක්. ඉතින් මේ අකුසලයට වැටෙන සිතක් එක්ක මේ දීර්ඝ සසර ගමන කියන අපි අතින් මේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමච්ඡාචාරය, බොරු කීම ආදී අනේක අකුසලයන් සිද්ධ වුණා කියලා අපිට සිද්ධ නොවුණා කියලා අපිට කියන්න බෑ. ඉතින් මේ අකුසලයන් අපි අතින් සිද්ධ වුණා කියලා පස්සු තැවි තැවි හිටියානම් සන්තාපෙවි ඉන්නවනම් ඔබ අදම අතාරින්න. ඒ පසු තැවි අතාරින්න. ඔබ කල්පනා කළ යුත්තේ මේ දහම් පරියායේ අපි දැන් ඉගෙන ගත්ත විදිහට අපි කල්පනා කරන්න ඕනේ මං ඒ ගැන චිත්ත පීඩාවෙන් හිටියා කියලා ඒ පාප කර්මය නොකලා වෙන්නේ නැහැ. මං මේ පාප කර්මය අත්හරිනවා. මම මේ පාප කර්මය ඉදිරියටත් කරන්න නැතුව වැළකී සිටිනවා කියලා අපි සංවර වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ඔබ කල්පනා කරලා මේ පාප කර්මය ප්‍රහාණය කරපු ඒ වගේ මේ පාප කර්මික මාගියපු කෙනෙක් බවට පත් වෙනවා කියලා භාගතුන් වහන්සේ වදාළා. ඒ වගේම පින්වන්නේ අර නිගණ්ණාත පුත්‍රගේ ශ්‍රාවකයාට තියෙන කඩාවැටීමක්. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයාට වගේ විතර නැගී සිටීමක් නැහැ. එයා කල්පනා කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ මෙවැනි දෘෂ්ටියක් දරනවා. ඉතින් එයා අපාය උපදිනවා. ඉතින් මේ අකුසලයන් කරු මාත් අනිවාර්යයෙන්ම නිරාගත වෙනවා කියලා එයා කල්පනා කරනවා. ඉතින් එයා හිතන්න පුළුවන් කොහොමත් මං අපාය යන නිසා කමන්නේ කියලා තව තවත් අකුසල කරන්නත් පෙළඹෙන්න පුළුවන්. ඉතින් මේ පටුසිත නිසා දෘෂ්ටියක් ආවම එයා ඒකෙන් බැස ගන්නවා. ඉතින් ඒ විදිහට එයාට නැගී සිටීමක් එතන නැහැ. නමුත් භාගතුන් වහන්සේ වදාරනවා මේ මතවලින් නැගිටලා නෝනින් කල්පනා කරලා මේ භාගතුන් වහන්සේගේ සරණට ආපු කෙනාට මෙන්න මේ ආකාරයේ නැගී සිටීමක් තියෙනවා කියලා. ඉතින් මේ විදිහට පින්වන්නේ භාගතුන් වහන්සේ වදාරනවා ඔහු සතුව මැරීමෙන් වළකිලා. ඒ වගේම සොරකම් කිරීම අත්හැරලා සොරකම් කිරීමෙන් වැළකී සිටිනවා. කාමේ වරදව හැසිරීම අත්හැරලා කාමේ වරදව හැසිරීමෙන් වැළකී සිටිනවා. ඒ විදිහට එයා කාය සුචරිතය වඩනවා. බොරු කීම අත්හැරලා, කේලම් කීම අත්හැරලා, පරුෂ වචන කීම අත්හැරලා, නිසරු දේ කිරීම අත්හැරලා එයා ඒ වයින් වැළකී සිටිනවා. වචී දුෂ්චරිතය අත්හරිනවා, වචී සුචරිතය වඩනවා. ඒ වගේම විසම ලෝභය අත්හැරලා, ඒ කියන්නේ අනුන්ගේ දෙයට ආසා කිරීම නම් වූ ඒ විසම ලෝභය අත්හැරලා විසම ලෝභයෙන් වැළකී සිටිනවා. කෝපසිත පහළ කිරීම අත්හැරලා එයාකින් කෝපසිතින් තොර ඉන්නවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටි අත්හැරලා ඒ සම්මා දිට්ඨිය යුතුව එයා මනෝ සුචරිතේ වඩනවා. ඉතින් මේ විදිහට මෙයා සිත කය වචන සංවර කරගෙන දස කුසල කම්පතියට පැමිණෙනවා. භාගතුන් වහන්සේ ආවම තන්නේ ආර්ය ශ්‍රාවකයා කියලා. පින්වන්නේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ ඒ භාගතුන් වහන්සේ සරණ ගිය ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය අදාහගත්ත ඒ ශාස්ත්‍රඥ වහන්සේ වදාරනදී සත්‍යක්මයි කියලා පිළිගත් ශ්‍රාවකයාට භාගතුන් වහන්සේ වදාරනවා සාකෝසෝ ගාමිනී ආර්ය ශ්‍රාවකෝ. පින්වත් ගාමිනී ඒ ආර්ය ශ්‍රාවකයා එවං විගතාබිච්චෝ එයා විසම ලෝභයෙන් තොරව මේ අනුන්ගේ දෙයට ආස කිරීමෙන් තොරව විගත ව්‍යාපාදෝ මේ තරහා ගැනීමෙන් පලි ගැනීමෙන් ක්‍රෝධ කිරීමෙන් මේවයින් තොරව අසම්මුල්ලෝ සීමුලා නොකරගෙන ඒ කියන්නේ මේ සියලු අකුසල් වලින් සීමුලා වෙනවා. එයා සීමුලා නොකරගෙන සම්පචානෝ හොඳට දැනගෙන මනා නෝනින් යුතුව පතිස්සතෝ මනා සිහියෙන් යුතුව මෙත්තා සහගතින චේතසා ඒ මෛත්‍රී සහගත සිතින් යුතුව ඒකාන්ති සම්පරිත්වා විහෙරති එක දිශාවකට පතුරවා වාසය කරනවා.
तथा द्वितीयं दिन दिशावट तथा तृतीयं तुंगन दिशावट तथा चतुर्थीं सतरवन दिशावट यमी स्थित पत्रुवागन वासे करनो एवगेम उड्डयट सरस हेम दिशावटम एवं सैम तनकटम सकल लोकेटम म्या मे मैत्री सहगस्थिति वासे करनो कोहमद मित्ता सहगतिन चेतसा विपुलेन ए विपुलौ महद्गतेन महद्गतौ अप्पमानेन अप्पमानौ प्रमाणरहितव अवीरेन वैरण्यति अभ्यापच्चो परिप्पाविरति तरह नित्सितिं मे स्थित पतुरुवा वासे करनवा किला भागतुन वासे वदाला पिंगवत गामिनी एक मे वगे देया बलवा सांकधमो मे बलवत्तु सक्तिविन्ने सांकधम किन वचने मिथन संधान वेनवा या बलवत् शक्तिमत् किनी निरोगी शक्ति संपन्न किनी अप्पकसिरेनेव इतामत् पहासें अपहासें तोरव चतुर्दिशा विज्ञापेयि मे सतर दिशावटम सक्खंड पतुरुवा हरिनवा इतिं मे केना बलवत् नेत्तं दुर्वल केनेक नं एयाट इक्मनें वेगें सक्खंड मे सतर दिशावटम पतुरुवा हरिन्न बै नमुत् मे बलवत् केनेक एक पहासें सिद्ध करनवा इतिं अन्ने वगे एव मेव को गामिनी एवं भाविताय मेत्ताय चेतो विमुत्तिया एवं बहुली कथाय अन्ने विदियट बहुल वशेन वडन लद मे विदियट वडन लद ए मैत्री चेतो विमुत्तिया निसा यम पमान कथं कम्म मे करन लद यम अकुसल कर्म्या एत्नम नतां तत्राव तिस्सति इतिर नेतिव नेतिविला यानवा नतां तत्राव तिठति एक ही पिहिटाने तो अनवा किल भागतिवासे विस्मित करे अप्रमाण वर्णनसीते अप्रमाण मिशित वर्णनसीते अकुशलराधाने पिहिटाने भागतिवासे ये मच्छुनिका संधांगन शुभ सूत्रे शुभ की तरुण पवा पेन आदेनवा मे अपमन मिशित वडदि मे भ्रमार वडदि ये सीमा सहित कर्म्यंगेन्द एवा पिहिटाने जीवित इतिरवाणी ने किला देवगेम भागतिवासी वधारणवा मित्ता चेतुमुत्ति सूत्रे खुद निकाय संधांगिनी सूत्रे वधारणवा मे आम इतावत् हुंदिं सिहिनून पीटवागेन अप्रमाण मैत्री चित्ते वडनवाना ओहु केलसुंगे नसीम दकिनवा ए सिते ससरे बेंदी तियेन ससरट बेंद तबन बेंदीम तुणी वेला यनवा किला भागतिवासी वधारला දැන් පින්වන්නි මේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන පැහැදුන මේ ශ්‍රාවකයා ඒ සුචිතිතේ වඩලා අපමාණව මෙසිත වඩනවා. ඉතින් මේ විදිහට මෙසිත වඩද්දී එයාගේ සිතේ අකුසල් රඳන්නේ නැහැ. අකුසල් පිහිටන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ වගේම මේ මෛත්‍රිය වඩන ආකාරයත් අපිට පෙන්වා දෙලා තියෙනවා. එනෝ ඒක ආකාරයෙන් නොයේ සූත්‍රේශනාවල මේ මෙසිත ගැන पद अर्लतेन अहं अवेरो होमि मम वैरण्यति किम्मा अभ्यापज्जो होमि तरहण्यति किम्मा अनीगो होमि दुःपीडाण्यति किम्मा मे विदियट तमं गणत् एवगेम अहं ये मह्यं मं वगेम इमे सत्ता निसिरु सत्यो अवेरा होन्तु वैरण्यत्तो वित्वा तरहण्यत्तो वित्वा ईर्ष्या नेत्तो वित्वा दुःपीडा नेत्तो वित्वा शांत सुयट पत्तित्वा किला मैं मे विदियट मे सिरु दिशा वलट सिरु लोकयटम सकल सत्यटम अप्रमाण मे स्थित वडनवा इति मेन मे विदिन मे स्थित वडद्दी करज काय किन सूत्रेति भागदिन वासी नेवतत मे मे स्थित वडन किना सितन विदिय गेन वदारणवा भागदिन वासीगिन यहाँ लभम अद्भुत विस्मित दिएगा ना श्रावक मेहिम कल्पना करानी खाली मेस्थित वडपुन जीवित मटती मेस्थ दीवन ने मगे सीते नमूत मंद अप्रमाण मेस्थित वडनवा दें सर्वगे मगे सीते पाटुने अप्रमाण वडलती प्रमाण रहता है ये मगे जीवित खाली भूवरदी सिद्धुना ये पाटु सीत तिबुन साहेम उन्नी सीत वेडवनि साहेम उन्नी හැබැයි දැන් අප්‍රමාණ මිසිත වැඩපු මිසිතේ යම් කර්මයක් ප්‍රමාණ කොට මං කරලා තියනවාද ඒක රඳන්නේ නෑ මේ අප්‍රමාණ මිසිත තුළ ඒක පිහිටන්නේ නෑ කියලා ශ්‍රාවකයා දැනගන්නවා ඉතින්
දැන් අනෙක් කෙනෙක්ගේ සිත පටු වුණාම තමයි වැඩි වෙ නැති වුණාම තමයි ඒ සිතේ මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැණීම ආදී නොයේ අකුසල රඳන්නේ. ඉතින් ඒ විදිහට ඒ අප්‍රමාණ මේ සිතේ අකුසල රඳන්නේ නැති තියෙන මේ සිතේ එයා දැනගන්නවා. මේ සිතින් එයා දැනගන්නවා මගේ සිතේ මේ අකුසල දැන් රඳන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ මෙයා කල්පනා කරනවා ඒ භාගතුන් වහන්සේ වදාළ ආකාරයට කොහොමද භාගතුන් වහන්සේ වදාරන්නේ මේ පුංචි දරුවෙක් පොඩි කාලේ ඉඳලා මේ සිත වැඩුවනම් එයාගේ සිතේ එයාගේ ජීවිතේ ආයමත් පෞකමක් සිද්ධ වෙයිද කියලා අහනවා. ඉතින් ඒ පෞකම සිද්ධ වෙන්නේ නැත්නම් එයා දුක ස්පර්ශ කරනවාද කියලා භාගතුන් වහන්සේම සාධිරිනවා. ඉතින් මෙන්නනේ අප්‍රමාණ මේ සිත වඩන ඒ පුංචි කාලේ ඉඳන් ඒ දරුවෙක්ට ඒ ජීවිතේ අකුසලයක් නඳන්නේ නැහැ. පෞකම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ පාප කර්මයන් නොරදිනේ ජීවිතේ දුක ස්පර්ශ කරන්නේ නැහැ. දුක් විපාක ස්පර්ශ කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒ භාගතුන් වහන්සේ වදාරනවා ස්ත්‍රියක වේවා පුරුෂයෙක් වේවා මේ අපමණ මෙසිත දිනු කළ යුතුයි කියලා. ඉතින් පින්වන්නේ ඒ වගේම මේ ගාමිණී භාගතුන් වහන්සේ වදාරනවා මේ මෙසිත වගේම කෙනෙක් මේ විසම ලෝභයෙන් තොරව ඒ වගේම තරහවෙන් තොරව ඒ වගේම සිහිය මුලා නොකරගෙන හොඳ සිහියෙන් මනා නොනින් යුතුව කරුණා සහගත සිතත් මේ සිරු දිශාවලටත් ඒ වගේම ඒ උඩ යට සරසට සෑම ලෝකයටමත් පතුරු ආරින්ට ඕනි කියලා. ඉතින් ඒ විදියට අප්‍රමාණව කරුණාසිත වඩනවා නම් එයා ප්‍රමාණ කොට කර්මයක් කරලා තියෙනවා නම් කලින් ජීවිතේ නොවැඩුව සිතින් එය ඉතිරි නැතුව නැති වෙලා යනවා. එහි පිටින් නැතුව යනවා කියලා වදානවා. පින්වන්නේ මේ ආර්ය ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනින් දැන් භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ ආර්ය මාර්ගයට පැමුණ කෙනෙක්. ඉතින් මෙයා මේ විදිහට මේ අපමණ මේ සිත කරුණාසිත ඒ වගේ මුදිත්තාව උපේක්ෂාව වඩනවා නම් එයාගේ සිතේ ක්‍රමක්‍රමයෙන් ඒ කෙලෙස් පිටින් නැතුව යනවා. ඉතින් නැතිව නැතිලා යනවා. ඉතින් එයා දවසක සෝතාපන්න වුණොත් සෝතාපන්න ඵලයට පත් වුණොත් මේ සතර අපායට යන කර්ම ශ්‍රේ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ ආකාරයෙන් සිත දියුණුවට පත් කරගෙන ඒ සියලු කෙලෙසුම් ප්‍රහීණ කළොත් උතුම් අරහත්ත්වයට පත් වෙන කෙනෙක් වෙනවා. ඉතින් ඒ විදිහට පින්වත්නි භාගතුන් වහන්සේ කරුණා භාවනාවත් අපට වඩන්න කියලා දේශනා කළා. මොනවාද කරුණාව කියන්නේ? පරදුක්කේ හදයන් කම්පේ තේති කරුණා. අනුගේ දුකේදී හදවත කම්පාවක් ඇති වෙනවා නම් එයා කරුණා සාගත කෙනෙක්. තියාන් සෑම වෙලාවකම තමන් දුක දරාගෙන උනත් අනිත්‍යට උදව් කරනවා. ඉතින් මේ සිරු දිශාවන්ටම සිරු ලෝකයටම සිරු සත්‍යයන්ටම ඒ කරුණා සහසිත පතුරවා හරිනවා. මේ සිරු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා ආදි වශයෙන්. ඉතින් මේ විදිහේ අපමණ කරුණාසිතේ ඒ යම් අකුසල කර්මයක් ඇද්ද ඒක ඉතිරි නැතුව නැති වෙලා යනවා, ප්‍රහාණය වෙලා යනවා කියලා වදාරනවා. ඒ වගේම පින්වන්නේ භාගතුන් වහන්සේ වදාරනවා මේ සිරු දිශාවලටම අර ගුණයන් තරාගෙන විගත අභිච්චෝ මේ අනුගේ දෙයට ආශ කිරීමෙන් තොර විගත ව්‍යාපාදෝ මේ තරහා සිතින් තොරව අසම්මුල්ලෝ සිමුලානු කරගෙන සම්පචානෝ මේ හොඳ නෝනින් යුතුව පතිස්සතෝ මනා සිහියෙන් යුතුව එයා මුදිතා සිතත් සිරු දිශාවලටම පතුරවා හරිනවා. සිරු ලෝකයටම එයා අප්‍රමාණ විපුල වූ මහගත වූ ඒ මුදිතා සිත පතුරවා හරිනවා. කොහොමද? යථා ලද්ද සම්පත්තිතු මා විගච්ඡන්තු. මේ සිරු සත්වයෝ ලද සම්පතක් ඇද්ද ඒ නොපිරිහෙත්වා මේ ධනයෙන් දාන්නෙන් නොපිරිහෙත්වා ගුණයෙන් නෝනින් සතුටින් නොපිරිහෙත්වා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදීන් දියුණු වෙත්වා යම් සැපයක් සතුටක් සොම්නසක් විඳිනවාද ඒ ඔහුගෙන් මෙන් නොවේවා. සතුරු තුළම රැඳේවා ආදි වශයෙන් ඒ අනුන්ගේ සැපය දියුණුව කැමැති මුදිතා සිතින් යවාසය කරනවා. ඉතින් ඒ සිත පටුනේ ඒ අප්‍රමාණ මුදිතා වඩනේ සිත මහා පළල් එකක්. ඒ පළල් සිතේ අකුසල් පිහිටන්නේ නැහැ, රඳන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ වදාරනවා. ඉතින් ඒ වගේම එයා උපේක්ෂා සිත ඒ විදිහට සිල් දිශාවලටම සිල් ලෝකයන්ටම සිල් සත්‍යයන් කෙරෙහිම වඩනවා. මේ සැප දුක අතර වූ මැදහසිත තමයි භික්ෂාව කියන්නේ. එයා අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ. ඒ
කෙනා කල්පනා කරනවා කම්මස්සිකා මේ සිළු සත්‍යෝ කර්මය තමන්ගේ දිය කරගෙන ඉන්නේ කර්මය දායාද කරගෙන ඉන්නේ කර්මය මේ ඥාතියා කරගෙන පිහිට සලසාගෙන යන මේ ගමනේදී මේ යම් කර්මයක් කරනවාද යහපත් එකක් එයා ඒක දායාද කරගන්නවා අයහපත් එකක් කරොත් එයා දුක් විපාක ලබනවා ඉතින් මේ විදිහට මේ යහපත අයහපත රැගෙන යන ගමනක් තියෙන්නේ කියලා එයා කල්පනා කරනවා ඒක නා පින්වන් සංසිඳන කෙනෙක් එයා පාටුසිත පවත්තන්නේ මේ එයාගේ ඒ උපේක්ෂා වඩනේ පළල්ලෝ සිතේ අකුසල රඳන්නේ ප්‍රහාණ වෙනවා කියලා භාගතුන් වහන්සේ වදාරන්නේ ඉතින් මේ විදිහට පින්වත්නි ඒ ගාමිණී ගාමිණී කියන පුජ්‍යලයට භාගතුන් වහන්සේ වදාරනවා මේ බ්‍රහ්ම විහාර කොහොමද පවත්තන්නේ කියලා එයින් එයා ඒ කර්මයන් අභිභවායනවා කියලා පින්වා දාලා ඉක්මවායනවා කියලා වදාලා ඒ විදිහට භාගතුන් වහන්සේ වදාරලා අවසානදී මේ ගාමිණී දැනගන්නවා මම මේ නිරේ නිදහස් වුණා මාව තිරිසන් ලෝකෙන් ප්‍රේත ලෝකෙන් බේරගත්තා මේ ගෞතමයන් වහන්සේ ගැන මහා කෘතගුණ හැඟීමක් ඇතුව මේ ගාමිණී කියන පුජ්‍යලයා අභිමානින් භාගතුන් වහන්සේ සරණ යනවා මේ ධර්මයේ ඒ ආරි මහා සංඝරත්නේ සරණ යනවා කොහොමද අභික්ඛන්තම් බන්ති අභික්ඛන්තම් බන්ති ස්වාමිනි හරි සුන්දරයි ස්වාමිනි හරි සුන්දරයි හරියට මේ වහලා තිබ්බ දෙයක් පෙන්නනා වගේ ඒ වගේම යටට හැරූ දෙයක් උඩට හරවලා පෙන්නනා වගේ මේ මුලා වුණ කෙනෙක්ට පාර පෙන්නනා වගේ ඒ වගේම අඳුර සිටි කෙනෙක්ට ආලෝකයක් දීලා රූප බලන්ට කියලා පෙන්නනා වගේ ඉතින් ওই විදිහට භාගතුන් වහන්සේ නොයේ කාකානේ ශ්‍රී සද්ධර්ම දේශනා කළා ඒසා හම්බන්ති භගවන්තං සරණං ගච්ඡාමි ඉතින් ස්වාමීනි මමත් භාගතුන් වහන්සේ සරණ යනවා ධම්මාංච භික්ඛු සංඝංච මේ උතුම් ධර්මියත් භික්ෂු සංඝයාත් මං සරණ යනවා උපාසකම්මං භගවා ධාරේතු අජතග්ගේ පාණපේතං සරණං ගතන්ති ස්වාමීනි මං ගැනත් අද පටන් දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකෙක් වශයෙන් සලකන සේක්වායි කියලා ඉතාමත් අභිමානින් යුතුව භාගතුන් වහන්සේ සරණ ගියා පින්වන්නි මේ විදිහට අපටත් අපේ ජීවිතේ එන ඒක මත දරාගත ජීවිතේ භාගතුන් වහන්සේ සරණ පැමිණලා දියුණු කර ගන්න පුළුවන්. ඒ අපේ ජීවිතේ නොයේ කර්බුද වැරදීන් තියෙන්න පුළුවන්. මේ සියලු දේවල් වලට භාගතුන් වහන්සේ සරණ පතාගෙන ආපු ශ්‍රාවකයාට ධර්මයේ උපකාර ලැබෙනවා. ඉතින් ඔබට මතක තියෙන්න පුළුවන් අඟුලිමාල. අඟුලිමාල නොයේ අකුසල කරපු කෙනෙක්. දහස් ගණන් මිනී මරපු කෙනෙක්. ඉතින් එයා ඒ භාගතුන් වහන්සේ සරණ පැමිණලා ඒ මුදිතාව ඒ වගේම කරුණාව මෛත්‍රිය උපේක්ෂා වැඩුවා භාගතුන් වහන්සේගේ අකුසලයට ගරහන ඒ බලවත්ත ගරහන අකුසලින් වලකින්ට කියලා කියන ඒ ධර්මය අහලා සතුම් මැරීම සදාට නිදහස් වෙලා අපමණව සිත පළල් කරගත්ත කෙනෙක් බවට පත් වුණා ඉතින් ඒ විදිහට ඒ අපමණව මේ සිත වඩලා මේ සියලු කලසින් ප්‍රහාණය කළ රහතන් වහන්සේ නම් බවට පත් වුණා. ඉතින් ඒ විදිහට ඒ අඟුලිමාල රහතන් වහන්සේ තමගේ ජීවිතයේ පසු කාලය ගැන ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේ තමගේ ජීවිතයේ පසු කාලය ගැන අතීතය ගැන පසුතැවිතැවි හිටියේ. අනේ මාතින් මෙපමණ වූ මිනිසුන් මැරුණා. මෙපමණ වූ මිනිසයන් මාතින් ඝාතනය වුණා. මේ වගේ සොරෙක් කියලා මම ප්‍රසිද්ධ වුණා කියලා පසුතැවිතැවි හිටියේ. ඉතින් ඒ අපමණ මෙසිත වඩලා කරුණා මුදිතා උපේක්ෂා වඩලා භාගතුන් වහන්සේගේ ධර්මයේ පිට සොයාගෙන ආපු ඒ අඟුලිමාල ඒ සරණින් සිරු කෙලසුන් ප්‍රහාණය කළා උතුම් රහතන් වහන්සේ නම බවට පත් වුණා ඉතින් පින්වත්නි මේ විදියට අපටත් මේ කර්මයට දාස වුණ මේ සසර ගමන තුළ මේ භාගතුන් වහන්සේ අසහාය ශාස්ත්‍රත්වකින් මේ පෙන්නන මේ දහම ගැන මහා සිතේ පැහැදිමින් යුතුව ඒ දහම උපකාර ලබන්න පුළුවන් මේ නොඑක අර්බුද තියෙන නොඑක වැරදීම් තියෙන ඒ ජීවිතේ පසුතැවීමත් තරලා ඒ දස කුසල කම්මපතේට පැමිණලා ආර ශ්‍රාවකෙක් වශයෙන් ඒ අපමණ මෙසිත කරුණාසිත මුදිතාසිත ඒ වගේම උපේක්ෂාසිත වඩලා ඒ ක්‍රම කර්මයන් ප්‍රහීන කළ අය බවට කර්මයක් මා කිය අය බවට පත් වෙන්නට පුළුවන් ඉතින් මේ විදියට ඒ කර්මයට දාසන ජීවිතයක් සසර ගමනක් තුළ අපි සියලු දෙනාම ඉන්නේ. ඉතින් අපට පුළුවන් ඒ කර්මයන් ප්‍රහීණ කරමින් ධම්පරියාය අහලා නිවැරදි අය බවට පත් වෙන්න.
ඉතින් කර්මයට දාසම සසර ගමන තුළ ඒ අසහාය ශාස්ත්‍රත්වයකින් අපිට රැකවරණ සලසා වූ ඒ රැකවරණය සලසන ඒ වගේම ඒ අපගේ ජීවිතයේ දිනුම බලාපොරොත්තු වෙන අපගේ භාගතුන් වහන්සේට ඒ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මේ කෙලසුන්ගෙන් පටන් අරන් බ්‍රහ්ම විහාර දක්වාම ඒ විහිදිලා යන අනුපිළිවෙල විහිදිලා යන මේ උතුම් දහම් පරයායටත් එයින් දුමතු උතුම් ආරහත්ය දක්වා සියලු කෙලසුන් ප්‍රහීණය කිරීම දක්වා උතුම් ආරහත්ය දක්වා ගෙන යන මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම ඒ නුවණින් විමස විමසා අකුසල් වලින් මිදෙමින් තේ ඒ භාගතුන් වහන්සේ සරණට පැමිණ ආර් ශ්‍රාවකයන් බවටපත් වන ඒ සියලු කෙලසුන් ප්‍රහීණය කළ අඟුලිමාල් රහතන් වහන්සේ ඇතුළු ඒ සියලුම ආරිමා සංඝරත්නයන්ටත් මගේ නමස්කාර වේවා. ඒ වගේම අතීත ජීවිතයේ ඒ තියෙන අරුබුද ප්‍රශ්න ගැටළු මේ වැරදීන් අභියස නොසැලී සන්තාපෙන් නොසිට චිත්ත පීඩාවෙන් නොසිට ඒ ගැන නොනින් විමසන භාගතුන් වහන්සේගේ ශ්‍රාවක බවටපත් වෙලා ඒ පාප කර්ම ඉක්මවා ගියපු ඒ වගේම පාප කර්මයන් ප්‍රහීණ කරපු ශ්‍රාවක බවටපත් වෙලා අප්‍රමාණව සිත පළල් කරගෙන ඒ මෙස් සිතින් ඒ වගේම කරුණා සහගත සිතින් ඒ වගේම මුදිතා සිතින් උපේක්ෂා සහගත සිතින් මේ සිත පළල් කරගෙන ඒ අමා ద్వාර වලින් ගෞතම බුද්ධ රාජිත පිස ඒ බුද්ධ රාජී නිවී සැනසෙන්නට උතුම් ධම අවබෝධ කරගන්නට අප සිර දිනාටමත් භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු.